ඌව ඊට්ස් මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව මාසික ආදායම රුපියල් ලක්ෂයේ ඉක්මවන පුද්ගලයන් 6%ක බද්දකට යටත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා ඊට අමතරව ස්ථිර සේවයේ යෙදෙන්නේ නැති අයගේ ආදායම රුපියල් ලක්ෂයකට වැඩි නම් 5%ක රඳවා තබා ගැනීමේ බද්දක්ද පැනවීමටයි යෝජනා කර ඇත්තේ ඒ දේශීය ආදායම් පනතට ගෙන එන නව සංශෝධන හරහා සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන හා අපනයන ව්‍යාපාරික ආයතන සඳහා පනවා තිබූ බදු ඉහළ දැමීමට රජය කටයුතු කිරීමත් සමගයි මෙම බදු වැඩි කිරීමේ ප්‍රශ්න තුනක් ගැන සිටිය යුතුයි ඒ තමයි විශ්ලේෂණාත්මක පසුබිම බදු ගන්නේ කොහෙන්ද බදු බර වැටෙන්නේ කාටද කියන එක ඇත්තටම බදු එකතු කරනවද කියන එක අපි මේ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාලගෙන් විමසීමක් සිදු කළා රජය මේ වෙනකොට විශාල වක්‍ර බදු ප්‍රමාණයක් ජනතාව මත පනවලා තියෙනවා ඒ අනුව භාණ්ඩ හා සේවාවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා විශාල උද්ධමනකාරී තත්ත්වයක් රට තුළ තියෙනවා මේ උද්ධමනය පාලනය කිරීමට කිසිදු ආකාරයක වැඩපිළිවෙලක් නොගෙන රජය ඍජු බදු නැත්නම් ආදායම් බදු මේ විදිහට පැනෙව්වට පස්සේ ජනතාවගේ පාරිභෝජන මට්ටම විශාල වශයෙන් පහළ යනවා කුඩා ළමන්ගේ අධ්‍යාපනික වියදම් ඇතුළු ගොඩාක් දේවල් කඩා වැටෙන්නට පුළුවන්කම තියෙනවා සාමාන්‍ය පවුල්වල පවා කියන්නේ සාමාන්‍ය සියලු ආදායම් ලැබෙන පවුල්වල පවා දරුවන් කෙරෙහි දැඩිව බලපාන්නට පුළුවන් මෙම බදු ක්‍රමය නිසා මට බොහෝ දුරට විශ්වාසයි ලංකාවේ ඉන්න උගත් බුද්ධිමත් ඉහළ දක්ෂතාවයන් තියෙන හැකියාවන් තියෙන විශාල ප්‍රමාණයක් ඊළඟ අවුරුද්ද දෙක ඇතුළත රට හැර යනවා කියලා. ඒක නිසා මේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් විදිහටයි මම දකින්නේ. ඍජු බදු රටක වැඩි කරන්නට ඕනේ වක්‍ර බදු ක්‍රමයෙන් අඩු කරලා නැත්නම් එමගින් ජනතාවට සහනය ලැබෙන්නට ඕනේ වක්‍ර බදු අඩු කිරීම මගින් ඒත් සමග ඍජු බදු ක්‍රමයෙන් වැඩි වෙන්නට ඕනේ. ඒක තමයි රටක සිදුවිය යුත්තේ. මේ ඉහළ යන බදු පර සම්බන්ධයෙන් අපට අදහස් පළ කළ වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත මෙල් රජයේ මීට වඩා වගකීමක් යුතුව කළ යුතු දේ මේ මධ්‍යම පන්තියේ නැත්තම් අඩු ආදායමක් තියෙන කණ්ඩායමකගේ බදු විශාල ආදායම් බදු විශාල ලෙස වැඩි කරාට ඒ සාපේක්ෂව සමාගම් බදු සහන මම හිතන්නේ රජය ඉදිරිපත් කළා තියෙනවා අනිත් එක එක එක් ක්ෂේත්‍රවලින් බදු එතු නොකිරීමකුත් තියෙනවා ඉතින් ඒ බර තමයි මම හිතන්නේ සාමාන්‍ය මධ්‍යම පන්තියේ ජනතාව මත වැටෙන්නේ අද ඌව ඊට්ස් මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව